නුවන් තුෂාර ගැන කතා කළොත් මෛතන නුවන් තුෂාර ඇවිල්ලා මම දැකලා තින්නේ ක්ලබ්වල ක්‍රීඩා කරන. නමුත් ඔහු අපේ හයි පර්ෆෝමන්ස් සිස්ටම් එකේ ෆාස්ට් බෝලිං සිස්ටම් එකේ ඉඳලා නැහැ. නමුත් ඔහුගේ පන්දුයම ඉරියව්ව ගත්තම ලසිත් මාලිංගල සමාන ඉරියව්වක්. ඉතින් ඒ වගේ ක්‍රීඩකය හරි යුනික්. ඇන්ඩ් ඒ වගේ කට්ටියව වෙනස් කරන්න හදන්න හොඳ නෑ. ඉතින් ඔහුගේ ස්කිල් එක හොඳයි. ඉතින් ඔහුට වයස තියෙනවා මම හිතන්නේ ඔහු හොඳින් බලාගත්තොත් අපිට ලසිත් මාලිංග වගේ ක්‍රීඩකෙක් ඉදිරියේදී හදාගන්න පුළුවන් වෙයි. ලංකාවේ මතයක් තියෙනවා මේ වේග පන්දු යවන්න නෑ කියන එක. වේග පන්දු යවන්න ඉන්න ඕන තරම් අපිට ඉන්නවා. දැන්ට ඉන්නවා වේග පන්දු යවන්න 24 දෙනෙක්. ඒ ගත්තොත් 10ක් ඉන්නවා, 8ක් ඉන්නවා ජාතික කණ්ඩායමේ. තව 8ක් ඉන්නවා ඒ ටීම් ඉමර්ජින් වල. තව ඉන්නවා 8ක් හොඳ 8ක් අන්ඩර් 19 එකේ. මම හිතන්නේ අපිට මේක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. අපිට වේග පන්දු යවන වමත් වේග පන්දු යවන කීප දෙනෙක් හම්බෙලා තිනවා. ඉතින් අපි ඔහුව හොඳින් බලා ගන්න ඕනේ. හොඳින් බලාගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ හොඳ වේග පන්දු යවන්න හදන්න. මොකද තනිතිලි ඊටමත් වැඩගත් ඒ පන්දු යවන හොඳ තනි තීරු හදලා දුන්නොත් අපි ඔහුව හොඳින් බලාගත්තොත් මම හිතන්නේ අපිට ඉදිරියට හොඳ වේග පන්දු යවන්න ලංකාවට බී කරන්න පුළුවන්. අවත් ක්‍රීඩා පුවත් සහ ක්‍රීඩා වැඩසටහන් නරඹන්න thepapre.com YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.